එසේ මුවි ප්ලස් ඉදිරිපත් කරන හැරී පෝට සහමායාගල දහසේවිනි පරිච්චේදය දොර හරහා පහලට වෝල්ඩමෝට් කොයිමෝතය හෝ දොරින් නැතුළ කඩා පනිමියේ බලාපොරොත්තුවෙන් ඉඳමින් විභාගය කෙසේ කරගත්තා දැ හැරීට ඉදිරි වසරවලදි කෙසේවත් මතක නොතිබුණු ඇත. නමුත් දින ගෙවී ගියය අගුල තැමු දොරපිට ෆ්ලිෆී හොඳින් ජීවත්ත සිටින බට කිසිම සැකයක් තිබුණේ නැත. ඒ ඉතා උණුසුම් කාලගුණයක් විය. විශේෂෙන් ඔන්ලයින් ප්‍රශ්න පත්‍රකර විශාල් පන්තිකාමර වඩා උණුසුම් විය. විභාග සඳහා ඔවුන්ට හොර කිරීමෙන් නොයෙක් වෙනසේ මැතිරු විශේෂ අලුත් පිහාට පෑන් ලබා දී තිබිණි. ඔවුන්ට ප්‍රායෝගික පරීක්ෂණද පැවැත්තිනි. ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් එක්කෙනා බැගින් තම පන්තිකාමරයට කැඳවා ඔවුන්ට මේසයක් මත අන්නාසි ගෙඩියන් නැටවී හැකිදැයි බැලුවේය. ප්‍රොෆෙසර් මැගොනගල් ඔවුන්ට මීයෙක්ව පවුඩර් පෙට්ටියක් බවට පරිවර්තනය කිරීමට දුන්නාය. පවුඩර් පෙට්ටිය කොපන් ලස්සන දෙයන්නවත් ලකුණු දුන්නාය. නමුත් ඒ රවුල් ගස් තිබුණේ නම් ලකුණු අඩු කළාය. ඉස්නේ පොන් සියල්ලන්ම අපහසුතාවයට පත් කළේය. අමතක කරවීමේ සංයෝජන සාධන ක්‍රමය මතක් කරන අතරේ ඔහුගේ හුස්ම ඔවුන්ගේ ගෙලමුලට දැන්නේ. හැරී තම නල්ලෙන්නෙන් පිහියකින් එන්නක් වෙන වේදනාව අමතක කිරීමට උත්සාහ කරමින් තමන්ට හැකි උපරිමය කළේය. ඔහු කැලෑවට ගිය දින සිට ඒ වේදනාව ඔහුට බාධා කරේය. හැරීට හරිහැටි නිදාගැනීමෙන් නොහැකි වූ නිසා නෙවිල් සිතුවේ ඔහුට විභාගය ගැන බීතිකාවක් ඇති වී තිබෙනවායි. නමුත් ඇත්ත නම් ඔහුගේ පරණ නපුරු සිහිනී විසින් ඔහුව නොනවත්තා අවදි කරවීමය. වෙනසකට තිබුණේ කවදාටත් තර දරුණු වී හිස වැසූ කටින් ලේපෙන්න රූපකායද ඊට ඇතුල් වීම තිබීමයි. රොන් සහ හර්මයිනි හැරී තරම් පාෂාණය ගැන වදු වූයේ නැත. සමහර විට හැරී කැලේදී දුටු දේවලින් ඔවුන් නොදුටුව නිසා හෝ ඔවුන්ගේ නල්ලේ දැවෙන කල්ලයක් නොමැති වී නිසා හෝ ඒ වන්නට ඇති. වෝල්ඩෙමෝට් ගැන වූ අදහස ඔවුන්ව බියවැද්දුවත් ඔහු ඔවුන්ගේ හීනවලට හැමදාමත් පැමිණියේ නැත. අනික් අතට ඔවුන් පාඩම් වැඩවල බොහෝ කාර්යබහුල සිටී නිසා ස්නේප් හෝ වෙන කිසිවෙක් හෝ කරන්නට යන දෙයක් ගැන කතා කරන්න තරම් වෙලාවක් තිබුණේ නැත. ඔවුන්ගේ අවසන් විභාගය වූයේ මායා ඉතිහාසයේ. පැයත්තිස්සේ ඉබේ හැඳගන්න කල්දේරම් හැදූ පරණ මායාකරුවන්ගෙන් ප්‍රශ්නවල පිළිතුරු දුන් පසු ඔවුන් නිදහස්ය. සත්‍යකින් විභාගවලට ලකුණු දෙන තුරු ඔවුන් නිදහස්ය. ප්‍රොෆෙසර් බීන්ස්ගේ අවතාරේ තම් පිහාට පෑන් පහත් තමන් පාච්මන් කඩදාසිය රෝල් කරන්න කියූ විට අනික් අය සමඟ සතුටින් කෑ නොගසා සිටීමට හැරීට නොහැකි විය. ඒක මට හිතුවටත් වඩා ලේසි. පිටත අවුවැඩන පිට්ටනී වෙත යන අනිත් ළමයින් සමඟ ඔවුන් එක් විද්දි හර්මයිනි කීවාය. මට 1637 නරවූර්ග සංකේත පවත්වා ගැනීමයි එල්ෆික් ලෝලින්ගේ නැගී සිටීම ගැන කියවන්න හම්බුනේ නෑ. හර්මයිනි හැම විටම විභාග අවසානයේ ඔවුන්ගේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට ආශ කළාය. නමුත් රොන් කීවේ ඔහුට අසනීප දනවන බවයි. එම නිසා ඔවුන් වැව් වෙත පැමිණ ගසක් යට වැතිරුණෝය. බීස්ටනි උන්නුස ලී ජෝඩ් උණුසුම් ගෞරුවේ සිටියොත් තැල්ලුගේ අඬු කිතිකාමින් සිටිය. තවනම් පාඩම් කෙල්ලේ නෑ. රොන් සතුටින් සුසුම් හෙල්මින් තන බිස්සේ දිගාවිය. ඔය අතාව ටිකත් සතුටින් ඉන්නකෝ හැරි. අපි කොච්චර නරක විදියට විභාග කරලද කියලා දැනගන්න තව සතියක් තියෙනවා. දැම්මම දුක්ෙන්න ඕන නෑ. හැරි තම නල්ල අතින් අතුල්ලමින් සිටියේය. මොයිකි තේරුම් මොකද්ද කියන මම දන්නවනම් කියලා හිතෙනවා. ඔහු තරහෙන් පිපුරුනේ මගේ කැල්ල දිගටම රිදෙනවා. කලනුත් එහෙම වෙලා තියෙනවා. ඒත් මේ වගේ එක දිගට කවදාවත් නෑ. මැඩම් ප්‍රොම්ෆි ළඟට යන්නකෝ. හර්මයිනි යෝජනා කළාය. මට අසනීපයක් නෑ හැරි කීවේය. මං හිතන්නේ ඒක අනතුරු ඇඟවීමක්. ඒකේ තේරුම් භයානක අනතුරක් එනවා. රොන්ට නැගිටීමට අපහසු විය. ඒ ඉතා උණුසුම් දිනේකි. හැරි සන්සුන් නින්ද. හර්මයිනි හරි. ඩම්බල්ඩෝ ළඟ පාතින්නකම් පාෂාණය ආරක්ෂිතයි. මොනා වුණා තිස්නේ ෆ්ලිෆී පහගන්න විදි හොයාගත්තා කියන්න අපිට සාක්ෂියක් ලැබුණේ නෑනේ. එයා එකපාර කකුල් නැති කරගත්තකින් යන්තම් බේරුණානේ. එයා ආයෙත් කලබලයට උත්සාහ කරන්නේ නෑ. අනික හැග්‍රීඩ් ඩම්බල්ඩෝට විරුද්ධ වෙන කලින් නෙවිල් එංගලන්තබෙල්ල කුඩි සෙල්ලම් කරයි. හැරි හිස වෙනුවේ. නමුත් තමන්ට වැදගත් යමක් කිරීම නමතකුණක් මෙන් හැඟෙන හැඟීමෙන් මිදින්නට වට නැගි විය. ඔහු ඒ විස්තර කිරීමට උත්සාහ කළ විට ඒ විභාග නිසා මම ඊයරෑ ඇහැරුණා. මම මගේ රූපාන්තර සටන් භාගයක් කියවන ගියම තමයි මතක් වුණේ අපි ඒක කරලා ඉවරයි කියලා. හර්මයිනි කීවාය. තමන්ගේ සිතේ ඇති ඉටුණු හැඟීම වැඩක්
සමග බැඳුනක් නො වූ බවට හැරීට විශ්වාසය. තම කටෙන් සටහනක් එල්ලාගත් බක මුණින් නිල් අහසාරා පාසල වෙත පියඹයිනු හැරී බලා සිටියේය. මෙතෙක් කාලයකට ඔහුට ලිපි ලිවේ හැග්‍රිඩ් පමණි. හැග්‍රිඩ් කිසිදින් ඩම්බල්ඩෝ ද්‍රෝහි නොවනු ඇත. ෆ්‍රිෆි පවගන විදි හැග්‍රිඩ් කිසිදින කාටත් නොකියනු ඇති. කවමදාවත් ඒත් හැරී එක්වරම නැගිට්ටේය. ඔයා කොහෙද යන්නේ? රොන් නිදිබරව ඇසුවේය. මම දෙයක් හිතුවා, හැයි කීවේ. ඔහු සුදු මැලවී සිටිය. අපි හැග්‍රිඩ් බලන්න යන්න ඕනි දැම්ම. ඇයි? ඔහු සමග වේගෙන් යමි හැමයිනි හති දැම්මාය. ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ටිකක් අමුතුයි කියලා? තනිකොළ වලින් වැසුණු කන්ද නගමින් හැරී කිවේ. හැග්‍රිඩ් මොන් දෙරත්තලා ඕන කරන්නේ මක එක්ක. එතකොට නාදුන්නගෙනේ හදිසියෙම එනවා. තාක්කුවේ බිත්තරේකුත් තරම්. ඒක නීති විරෝධී නම් කී දෙනෙක් මකර බිත්තරාගෙන ඇවිදින්නේයිද? වාසනාවට යාළුවා හැග්‍රිඩ් හම්ුණා. ඔයාලට හිතෙන්නේ නැද්ද මම ඒ කලින් දැක්කේ නැත්තේ? ඔයා මේ මොනා ගැනද කියන්නේ? රොන් නැසුවත් පිට්ටනිය හරහා කැලෑව දෙස දිව ගිය හැරි පිළිතුරු දුන්නේ නැත. හැග්‍රිඩ් තම ගෙදරට පිට අත්පුටුවක වාඩි වී සිටියේය. ඔහුගේ කලිසම් කකුල් සහ කමිස අත් ඉහළ නවා තිබිනි. ඔහු විශාල බඳුගෙන කවප සුද්ධ කරමින් සිටියේය. හෙලෝ සිනාසමින් ඔහු කිවේය. විභාග ඉවර මොන හරි බොන්න වෙලාවක් තියෙනවද? අනේ ඔව්, රොන් කීවත් හැරි ඔහු වැළැක්වේය. නෑ, අපිට හදිස්සි හැග්‍රිඩ්, මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. අර ඔයා නෝබට් දිනපුරේ මතකද? ඔයා කාඩ් සෙල්ලම් කරපු අමුත්තා මොන වගේ පෙනුමක් තිබ්බ කෙනෙක්ද? දන්නේ නැහැ, හැග්‍රිඩ් සාමාන්‍ය ලෙස කිව්වේ. එයා එයාගේ ලෝගුව අහකරේ නෑ. තිදෙනම් පුදුම වී ඇහිබැමි උඩට ඔසවන ඌට පෙන්නේ. ඒකේ අමුත්තන්නේ හොග් සෙඩ් වල ගොඩක් අමුතු මිනිස්සු ඉන්නවා. ඒ අර පල්ලෙහා ගමේ තියෙන බීමහල එයා මකර වෙලෙන්දෙක් වෙන්න ඇසි නේද? මං එයාගේ මූණ දැක්කෙම නෑ. එයා ඔළුව වහගෙනමනේ හිටියේ. හැරි කවුපි බන්නස බිමෙන් නෙවනේ. ඔයා එයාක මොනා ගැනද කතා කරේ හැග්‍රිඩ්? ඔයා හොග්වර්ඩ්ස් ගැන මොනා හරි කිව්වද? මතක් වෙයි, මතක් වීමට උත්සාහ කරන අතර හැග්‍රිඩ් කිව්වේ. ඔව්, එයා ඇහුවා මොනාද කරන්නේ කියලා. මං කිව්වා මම මෙහි ක්‍රීඩා භාරකරු කියලා. මම බලාගත්තු සත්තු ගැනත් එයා ටිකක් ඇහුවා. ඉතින් මම කිව්වා මම හැමිලෙන් මකරෙක්ට ආසාවෙන් හිටියා කියලා. ඊට පස්සේ මට හොඳටම මතක නෑ, මොකද එයා දිගටම මට බීම අරන් දුන්නා. බලමු. ඔව්, ඊට පස්සේ එයා කිව්වා එයාලඟ මකර බිත්තරේ තියෙනවා කියලා. මට ඕන්නම් ඒක ගන්න කාඩ් සෙල්ලමක් කරමු කිව්වා. ඒත් එයාට විශ්වාස කරන්න ඕන උන් මට ඒක පාලනය කරගන්න පුළුවන් වේද කියලා. එයාට ඕනුනේ නෑ ඌව පරණ ගෙදරකට යවන්න. ඉතින් මං එයාට කිව්වා ෆ්ලිෆීට පස්සේ මකරෙක් ලේසි වෙයි කියලා. එතකොට එයා ෆ්ලිෆී ගැන උනන්දුනා වගේ පෙවුනද? තම කටන් සාන්සුන්න තබාගෙන උත්සාහගෙනමින් හැරී ඇසුවේය. ඔව්, එයාට ඔලුතුනේ බල්ලු කී දෙනෙක් හම්බ වෙයි කියලාද? අඩුම ගන්න හොග්වර්ඩ්ස් අවට. ඉතින් මම එයාට කිව්වා ෆ්ලිෆී කියන්නේ ආව සංසුන් කිරීමේ ක්‍රම දන්නවන පාලනය කරන්නේ හරිම ලේසි කෙනෙක් කියලා. ඌට පොඩි සංගීතයක් වාදනය කරන මෙයා කෙලින්ම නිදාගනි. හැග්‍රිඩ් එක්වරම බිරාන්ත විය. ඔයා මම ඔයාලට ඒත් නොකිය ඉන්න තිබ්බේ. ඌ ආ කීවේ මම ඒක කිව්ව කියලා අමතක කරන්නේ. ඔයා කොහෙද යන්නේ? හැරි රොන් සහ හර්මයිනි ඇතුළේ මේ ශාලාව වෙත පමණ නැවතත් එකිනෙකා සමග කතා නොකළ. අපි ඩම්බල්ඩෝ ළඟට යන්න ඕනේ, හැරි කීවේය. හැග්‍රිඩ් අර අමුත්තට ප්‍රිෆිය පහු කරන විදිය කියලා. එතකොට ඒ ලෝගුව ඇතුළේ හිටි ස්නේප් නැත්නම් වෝල්ඩෙමෝඩ්. හැග්‍රිඩ්ට බොන්න දුන්නට පස්සේ ඒක ලේසි වෙන්නේ නැති. ඩම්බල්ඩෝ අපි විශ්වාස කරයි කියලා මං හිතනවා. බේන් නැවත්වේ නැත්නම් ෆිරෙන්සි අපේ පැත්තට ඉඳී. ඩම්බල්ඩෝ කාමරේ කොහෙද? යායුතු පැත්ත පෙන්වන සංඥාව සොයන්නට මින් ඕන් වලට පිට බැලූහ. ඩම්බල්ඩෝ ජීවත් වෙන්නේ කොහෙද කිසිවෙක් කිසිදු නොකියා තිබුණි. ඔහු බැලීමට යව කෙනෙක් ගැනවත් ඔහු දැන සිටියේ නැත. එහෙනම් අපිට යන්න වෙන්නේ, හැරි කීමට පටන් ගත්ත ශාලාව හරහා එක්වරම කටහඬක් ඇසුණි. ඔය තුන්දෙනා ඇතුළේ මොකද කරන්නේ? ඒ ප්‍රොෆෙසර් මැගොනගල් විය. ඇය විශාල පොත් මිටියක් අතින්ගෙන් සිටියාය. අපිට ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ මුණගැහෙන්න ඕනේ, හර්මයිනි කීවාය. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ හම්බ වෙන්න ඒත සැකසහිත බවංගමින් ප්‍රොෆෙසර් මැගොනගල් කීවාය. ඇයි? හැරි කෙලගිල්ලෙය. දැන් මොකද කරන්නේ? ඒක පොඩි රහසක් ඕ කීවත් එසේ නොකිය යුතු තිබුණු බවට සිතුනි. මන්ද ප්‍රොෆෙසර් මැගොනගල්ගේ නාස් සිඳුරු පළඳුය.
ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ විනාඩි 10කට කලින් ගියා. ඇය සීතල් ලෙස කීවාය. එයාට මායා අමාත්‍යංශයෙන් වැදගත් පණිවිඩයක් ලැබිලා ඉක්මනට ලන්ඩන් ගියා. එයා ගියා හැරි බිරාන්තෝ කීවේ. දැන් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ කියන්නේ ගොඩවත් බලවත් මායාකාරයෙක්. පෝට, එයාට තමන්ගේ වෙලාව ගොඩාක් වටන. ඒත් මේක වැදගත්. ඔයාට කියන්න තියෙන දේ මායා අමාත්‍යංශයට වඩා වැදගත්ද පෝට? බලන්න හැරි පරිස්සම් පැත්තකට දමන කීවේය. ප්‍රොෆෙසර් අපි කියන්නේ මායා පාෂාණය ගැන. ප්‍රොෆෙසර් මැගොනගල් බලාපොරොත්තු වී කුමක් වුවත් එමේ ඒ නොවිය. ඇගේ අතේ තිබු පොත් ගොන්න බිමට අතහැන්නේ. නමුත් එය ඒවා ඇහින්දි නැත. ඔයා කොහොමද දන්නේ? ඇය ගොත ගැසුවාය. ප්‍රොෆෙසර් මං හිතන්නේ මං දන්නවා අරිස්නේ. අර කවුරු හරි පාෂාණය හොරකම් කරන්න යන්නේ. මට ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝට කතා කරන්න වෙනවා. ඇයි පුදුමේ සස් ඇකේ මුසු බැල්මක් කොහු වෙත හෙරුවාය. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ හිටෙයි. ඇය අවසාන වශයෙන් කිව්වාය. මං දන්නේ ඔයා පාෂාණය ගැන කොහොමද දැනගත්ත කියලා. ඒත් එක් කාටවත් කොහොමත් තොරගම් කරන්න බෑ. ගොඩක් ආරක්ෂිතව තියෙන්නේ. ඒත් ප්‍රොෆෙසර් පෝට මං කියන්නේ මොනවද කියලා මං හොඳටම දන්නවා. වහ කියා දමු. ඈ නැවි වැඩි පොට්ටි ගැහුලා ගත්තාය. මම හිතන්නේ ඔයාලා ඔක්කොම එළියට ගිහින් ඉරේලිය වෙනවා දුනා නම් හොඳයි. නමුත් ඔවුන් ඒ කළේ නැත. එහෙනම් අද රැට ප්‍රොෆෙසර් මැගුණනග ඈතනම ගිය පසු හැරි කීවේ. ස්නේප් අද රැට දොර ඇරගෙන යයි. එයාට ඕන කරන හැම දෙයක්ම දැනගෙන තියෙන්නේ. දැන් එයා ඩම්බල්ඩෝවත් පාරෙන් අයින් කරානේ. එයා තමයි ලියුම ලිව ඔට්ටුයි. ඩම්බල්ඩෝව දැකලා මායාමත්තංශ පුදුම වෙයි. ඒත් අපිට මොනා කරන්නද? හමයිනි ගැස්තුනයි. හැරි සහ රොන් හැරි බැලුවේ. ස්නේප්ේ සිටගෙන සිටිය. සුබ සැන්දෑවා. ඔහු සියුම් ලෙස කීවේ. ඔවුන් ඔහු දෙස බලා සිටියහ. මේ මගේ දවසක ඔයාල ඇතුළි ඉන්න ඕනෑ. අමුතු විදිහේ පැටලිල් සාගත සිනාව සම්ගොහ කීවේය. අපි මේ කියන්නේ කුමක් දැන් උදැන හැරි කතා කරන්න පටන් ගත්තේය. ඔයාල මීට වඩා පරිස්සම් වෙන්න ඕනි. ස්නේප් කීවේය. මේ වගේ එහෙම ඇවිදිද්දි මිනිස්සු හිතයි ඔයාල මොනාරි කරන්න ලෑස්ති වෙනවා කියලා. අනික ග්‍රිෆින්ඩෝවල්ට තවත් ලකුණු අඩු කරගන්න බෑ නේද? හැරි ගත් විය. ඔවුන්ට එළියට යාමට හැරුණත් ස්නේප් පාපසු ඔවුන්ට කතා කළේය. අනතුරු අංග වල තියෙන රිපෝට තවත් රැතිස්ස ඇවිදින්න හැදු. මම පුද්ගලිකවම තමුන් ඉස්කෝලෙන් අස් කරන තැන වග බලා ගන්න. සුබ දවසක් කියන. ඔහු ගුරු කාමරය දෙසට ගියේය. ගල්පඩි පෙළ බැස් පසු හැරි අනික් දෙදෙනා දෙසට හැමනේය. හරි, මේකයි අපිට කරන්න තියෙනු. කලබලෙන් කෙඳරුවේ. අපි එක්කෙනෙක්ට සිද්ධ වෙන ස්නේප් දිය ඇහැ ගහගෙන ඉන්න. ගුරු කාමරේ ලින්න එයා කොහරි යනව නම් පස්සෙන් යන්න ඕනේ. හැමයිනි ඔයා එක් කරොත් හොඳයි. ඇයි මම? ඒක සාමාන්‍යයිනි රොන් කීවේය. ඔයාට ප්‍රොෆෙසර් ෆ්ලිච් එක්කෙනකන් ඉන්න වගේ රඟපාන්න පුළුවන්නේ. දන්නවනේ ඔහු බැරෑරම් හඬගෙන මාරියේ. ආනේ ප්‍රොෆෙසර් ෆ්ලිච් එක් මට හරි දුකයි. මට හිතෙන්නේ මම ප්‍රශ්න අංක 14B වැරදියට කළා. හා කටවහනවා කිව් හමයිනි ස්නේප් ගැන බැලීමට යාමට එකඟ වූ අය. එතකොට අපි තුන්වෙනි තට්ටුවේ කොල්ඩොවට එලින් හිටියොත් හොඳයි. හැරි රොන්ට කීවේ. එන්න. ඒ සැලැස්මේ ඒ කොටස වැඩ කරේ නැත. ඔවුන් ෆ්ලිෆී ඉන්න තැනැති දොර වෙත ආවාම ප්‍රොෆෙසර් මැගුණගල් එහි ආවාය. මෙවරෑ තරහෙන් පිපිරුවාය. මට පේන්නේ තමුන් හිතාගෙන තමුන් අල්ලගන්නේ එක මායාවල් තොගයක් පහු කරන්නට වඩා අමාරුයි කියලා වගේනි. ඇයි කඩා වැදනාය. හොඳටම ඇති මේ විකාර. නමුත් තාපම් මේ කිට්ටුවට ඇවිත් තියෙනවා කියලා මට ආරංචි වුණත් මම ග්‍රිෆින්ඩෝ වලින් තව ලකුණු 50ක් කපනවා. ඔව් වීස්ලි මගේම නිවාසෙන්. හැරි සාරොන් ආපසු පොදු කාමරයට ගියෝය. අඩු ගානේ හමයිනි ස්නේප් පස්සෙන් ඉන්නවනේ. හැරි කියන විට මහත කාන්තාවගේ පින්තූර විරුද්ධ වී හමයිනි ඇතුළට ආවාය. මට සමාවෙන්න හැරි ඈ ලත්තා වුණාය. ස්නේප් පැවිත් ඇහුවම මම මොකද කරන්න කියලා. ඉතින් මම කිව්වා මම ෆ්ලිච් වික්කෙනකන් ඉන්නවා කියලා. එතකොට ස්නේප් ගියා එයාව එක්කන් එන්න. දෑනුයි මට එන්න හම්බුනේ. ස්නේප් කොහෙ ගියා කියලාද මන් දන්නේ. හා එහෙනම් ඒකත් ඉවරයි නේද? හැරි කීවේය. අනෙක් දෙනා උදේස බලා සිටිය. ඔ සුදුමැලිවී ඇස් දිලසුනිය. මම අදරයට මෙහින් යනවා. මම කලින්ම පාෂාණය ගන්න උත්සාහ කරනවා. ඔයාට පිස්සු රොන් කීවේය. ඔයාට බෑ හැමයිනි කීවාය. මැගුණගලී ස්නේප් කියපු දේවල් වලට පස්සේ එහෙම ගියොත් ඔයාව අස්කරයි.
ඉතින් මොකද හැරි කෑගැහුවේ ඔයාලට තේරෙන්නේ නැද්ද ස්නේප් පාෂාණිකත් වෝල්ඩෙමෝට් ආයෙත් එනවා ඔයාලා අහලා නැද්ද එයා හැමදේම අල්ලගන්න හදනකොට මොන වගේ කියලාද අස්කරන්න ඔග්වර්ට්ස් එකක් ඉතුරු වෙන්නේ නැහැ එයා මේක සමතලා කරයි නැත්තම් අඳුරු මායවල් උගන්වන ඉස්කෝලයක් කරයි ලකුණු නැති වෙන එක දැන් වැදගත් නැහැ ඔයාලට පේන්නේ නැද්ද ඔයාලා හිතන්නේ ග්‍රිෆින්ඩෝර් නිවාසී කුසලන් දෙනුත් එයා ඔයාලවයි ඔයාලගේ පවුල්වලයි අතහැරි කියලාද මාව පාෂාණය ගන්න කලින් අහු වුණොත් මට වෙන්නේ ඩර්ස්ලි ළඟට ගිහින් වෝල්ඩෙමෝට් ඇවිත් මාව එහෙන් හොයා ගන්නකන් ඉන්න. ඒක නිකම් මැරෙන්න තිබ්බ වෙලාවට වඩා ටිකක් පරක් වෙලා මැරෙනවා විතරයි. මොකද මම කවදාවත් අඳුරු පැත්තට යන්නේ නැහැ. මම ආදර පල්ලි හැර තියෙන දොරෙන් ඇතුළට යනවා. ඔයාලා කියන කිසි දෙයකින් මාව නවත්තන්න බෑ. වෝල්ඩෙමෝට් මගේ අම්මයි තාත්තයි මැරුවා. මතකද ඒක? ඔව් ඔවුන් දෙස බැල්මක් කළුවේ හැරි. ඔයා හරි හර්මයිනි සෙමින් කීවාය මම අදිසි ලෝගෝ දාගෙන යන්න හැරි කීවේය ඒක ආපහු හම්බුන එකත් වාසනාවක් ඒත් ඒකෙන් අපි තුන්දෙනාටම වහන්න පුළුවන්ද රොන් කීවේය අපි තුන්දෙනාම ඕ නිකන් ඉන්න ඔයා හිතුවද අපි ඔයාට තනියම යන්න දෙයි කියලා ඇත්තනම නෑ හර්මයිනිද ඊට ගුවාය ඔයා හිතුවද අපි නැතුව පාෂාණී ගන්න පුළුවන් කියලා මං ගිහින් මගේ පොට් ටික පොඩ්ඩක් බැලුවා නම් හොඳයි මොනා හරි වැදගත් දෙයක් තියෙන්නත් පුළුවන් ඒත් අපිව අහු වුණොත් ඔය දෙන්නම තස් කළා දායි මට ඒකට කරන්න දෙයක් නැත්තම් විතරයි හර්මයිනි කපට ලෙස කීවාය ෆ්‍රිඩ්රික් මට රහසින් කිව්වා එයාගේ විභාගින මට 100ට 112ක් ලකුණු තියෙනවා කියලා ඒකට පස්සේ එයාලා මාව එළියට දාන්නේ නැහැ රාත්‍රී 6න් පස්සේ තුන්දෙනා පොදු කාමරේ වෙනම වාඩි වී සිටියහ කවුරුත් තෝන්ට කරදර කරේ නැත කාටවත් හැරීට කීමට කිසිවත් තිබුණෙත් නැත මේ හැරි ඒ ගැන දුක් නොව පළමු රාත්‍රියයි හර්මයිනි තම සටහන් පිරික්සමින් කැඩීමෙන් නියමිත මායාවසා වශීගෙන යමක් වේද සෙව්වාය හැරි සාරොන් වැඩි කතා කළෙත් නැත දෙදෙනාම කරන්නට යන දේ ගැන සිතමින් නුන්හ සිසුන් එකා දෙන්නා නින්දර යාම නිසා කාමරේ සෙමින් හිස්විය ලොව්ව ගත්තනම් හොඳයි අවසානයේ ලී ජෝඩාන් ඇනු මනමින් පිටව යද්දී රොන් මිමුණුවේය හැරි උඩ තට්ටුවේ ඌ ඔවුන්ගේ අඳුරු කාමරේ වෙත දිව ගියේය ඔහු ලෝගු එළියට ගද්දී හැක්රින් නත්තර දුන් බට්නලා වැස ගැසුනි ඔහු ඒ ෆ්ලිපීට පාවිච්චි කිරීම සාක්කු දාගත්තේ සින්දු කියන්නට ඔහු ආශා කළේ නැත ඌ පහළ පොදු කාමරේට අපසු දිව ගියේය අපි මෙහිදීම ලොග්ගු දාගත්තනම් හොඳයි බලන්න ඒක අපි තුන්දෙනා වහන්න ඇතිද කියලා ෆ්‍රීජ් දැක්කොත් අපේ කකුල් තනියක විදිනවා මොනාද ඔයාලා කරන්නේ කාමරේ අනිත් කොනේ කට අඩක් ඇසෙන ට්‍රෙවර් නම්මු ගෙම්බාවත් අතින් ගෙන්නේ විල් අත්පුටුවක් ළඟින් මෑත්තිය මුකුත් නෑ නෙවිල් මුකුත් නෑ ලෝගු වහම තම් පිටුපස හංගමින් හැරි කීවේය නෙවිල් ඔවුන්ගේ වරදකාරී මුහුණ දෙස බලා සිටියේය ඔයාලා ආයිත් එළියට යනවා කීවේය නෑ 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 හර්මයිනි කීවාය නෑ අපි යන්නේ නෑ ඔයා නිදාගන්න යන්නේ නැද්ද නෙවිල් හැරි දොර ළඟ විශාල ඔල්ලෝසුව දෙස බැලුවීය ඔවුන්ට තවත් නම් වෙලාව නාස්ති කර නොහැකිය ස්නේප් දැන්ටම ෆ්‍රිපීට නින්දයන්ට වාදනයක් කරනවා ඇති ඔයාලට එළියට යන්න බෑ නෙවිල් කීවේ ඔයාලා ආපහු අහුවේ ග්‍රිෆින්ඩෝ තවත් අමාරු වැටේ ඔයාට තේරෙන්නේ නෑ හැරි කීවේ මේක වැදගත් නමුත් නෙවිල් යමක් කිරීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙවුනි මම ඔයාලට එක් කරන්න දෙන්නේ නෑ පින්තූරේ පිටිපස ගුලී ත්‍රිපිට වහා සිට ගනිමින් ඌ කිව්වේ මම ඔයාලට ගහනවා නෙවිල් රොන් කඩාපැන්නේ ගුලනම් අයින් වෙනවා මෝඩයෙක් වෙන්නේ නැතුව ඔයාමට මෝඩයක් කියන්නේ එපා නෙවිල් කීවේ ඔයාලා තව නීති කඩන්න ඕනේ කියලා මං හිතන්නේ ඔයාලම තමයි මට මිනිස්සුන්ට විරුද්ධ වෙන්න කියලා දුන්නේ ඔව් ඒත් අපින නෙමේ රොන් බැගාපත්ත කිව්වේ නෙවිල් ඔයා මොනවද කරන්න කියලා ඔයාම දන්නේ ඔහු අඩියක් ඉදිරියට සබත්ම නෙමේ ට්‍රෙවර් ගෙම්බාව අතහැරින් ඔය වෙතට පැන සැංගුණිය හරි එනම් මෙන්න මට ගහන්න තම අත්මිට මුලමින් නෙවිල් කීවේ මම ලෑස්ති හැරි හමයිනි දෙසර හැන්නේ මොනාහරි කරන්න ඔයි නොවිසෙල්ලෙන් කීවේ හමයිනි ඉදිරියට ගියාය නෙවිල් ඇ කිවයි මේ ගැන මට හරිම කණගාටුයි ඇ තම යෂ්ටි සූ අය පෙට්‍රවිගස් ටොටලස් ඇ නෙමිල් වෙත යෂ්ටි දිගු කර කීවාය නෙවිල්ගේ අත දෙපැසට වැන්නේ ඔහුගේ කකුල් එකට ඇල්නි සම්පූර්ණ ඇඟම ගල්වී ඔහු දෙපැසට වැන්නේය ඉන්පසු ලීකොටයක් වැටෙන්නක් මෙන් මුණින් අතර කඩා වැටනේය
හමයිනි දිවගස් ඔව හැරුවාය. නෙවිල්ගේ හකු එකට තදවී තිබුණින් ඔහුට කතා හරිමන් නොහැකි විය. ඔහුගේ සෙලවුණ ඇස්තරක් බිරාන්ත ඔවුන් දෙස බැලුවේය. ඔයා යාට මොකද කළේ? හැරි රහසින් නැසුවේය. ඒක සම්පූර්ණ ඇඟම් බඳිනික. හමයිනි කණගාටුවෙන් කීවාය. අයියෝ නෙවිල්, මට සමාවෙන්න. අපිට කරන්න වුණා. නෙවිල් විස්තර කරන්න වෙලාවක් නෑ, හැරි කීවේය. ඔයා පස්සේ තේරුම් ගනි නෙවිල්. ඔවුන් නෝටි ඉහලින් එහා පැත්තට පනිමින් අදිසි කබා ඇඟලද්දී රොන් කීවේය. නමුත් නෙවිල්ට හෙළවෙන්නවත් බැරි විදිහට බිම දමා යෑම හොඳ වැඩක් ලෙස ඔවුන්ට සිතුනේ නැත. ඔවුන්ගේ බයටම සියලුම් පිළුම්වල සෙවනල් ෆ්ලීච්මෙන් දිස්සෙන්නට විය. ඇහැතින් නැසුණු හැම සුළං ශබ්දයම පියුස් ඔවුන් මතට පාත් වෙන්නක් මෙන් නැසෙන්නට විය. පළමු පඩිපෙළ නැගීමට පෙර නොරිස් මාත්මිය පඩිපෙළ ඉහළ කෙළවරක හැංගී සිටිනු ඔවුන්ට දකින්නට හැකි විය. ඕ, ඌට පහින් ගහමු, මේ පාට විතර. රොන් හැරීගේ කරන්න කෙඳුරින් හැරී හිසවනුවේය. ඔවුන් පරිස්සමින් ඇවටයි කියන නගිද්දී නොරිස් මාත්මිය තම ලාම්පය සොවුන් විතර හැරුවොත් කිසිවක් නොකළාය. තුන්වෙනි වහලේ පඩිපෙළ වෙත එන තෙක් ඔවුන්ට වෙන කිසිවෙක් හමුවේ නැත. පියුස් කවුරුන් හෝ ආවත් පැටින්නට එහි වූ බුමුදුන්න ලිහිල් කරමින් සිටියේය. කවුද ඔතන? ඔහු එත පරණ ගිද්දී ඔහු එක්වර මැසුවේද? ඔහු තම නපුරු කළුවෙස් හීනි කර බැලුවේ. මට පේන්නේ නැති වුණාට මන් දන්නෝ ඔතන ඉන්නවා කියලා. ඔය ගෝවුලිද නැත්තං අවතාර කෙල්ලද? එමත් නැත්තං කැලෑ මුර්ග ළමයද? ඌ ඉහලට ගොස් ඔවුන් වෙත පාවී ආවේය. ෆ්ලීච්ට කියන්න ඕනි පේන්නේ නැති හැමතැනම හොල්මන් කරනවා නම් මං කියන්න ඕනි. හැරීට එක්වරම අදහසක් ආවේය. පීයුස්, ඔහු ගොරෝසු ලෙස රහසින් කතා කළේය. ලේ ගන්න බාරොන්ට පේන්නේ නැතිවින්ද? එයාගේ හේතු තියෙනවා. පියුස් බයටම් බිම්වට එනට ගියේ ඔහු තමා. ඔහු වහ තමා පාලනය කරගෙන අඩියක් පමණ උඩට පාවුණේය. සමාවෙන්න උත්මයානිනි බාරොන් උත්මානිනි, ඔහු වහ කීවේය. මගේ වැරද්ද, මගේ වැරද්ද, මම ඔබතුමාව දැක්කේ නැහැ. ඇත්තටම මං දැක්කේ නැහැ ඔබතුමා අදිසීනි. මේ නාකි පියුස්ටයි එයාගේ විහිළු වලට සමාවෙන්න උත්මානිනි. මට මේ වැඩ තියෙනවා පියුස්. හැයි අනකලේය, අද රැයට මෙතනින් ඈත් වෙලා ඉන්න. මම එහෙම කරන්න උතුමාණනි අනිවාර්යෙ. ආවසෙල් පාවමින් පියුස් කීවේය. ඔයාගේ වැඩේ හොඳට වෙයි කියලා හිතනවා බාරොන්, මං බාධා කරන්නේ නැහැ. ඉන්පසු වහයිවත්තේ අතිවිශිෂ්ටයි හැරි, රොන් රහසින් කීවේය. තප්පර කීපයකට පසු ඔවුන් එහෙ ළඟා විය. තුන්වෙනි තට්ටේ කොල්ඩෝමින් නිවස දොර දැන්ඩුවන් තියුර්ත කර තිබිණි. ඔන්න අපි ආවා, හැරි සෙමින් කීවේ. ස්නේප් දැන්ඩුවන් ෆ්ලිෆියෝ පහු කරලා ඇති. විවුතූ දොර තුනෙන් පේන දේ බැලීමට තිදෙනාටම අවශ්‍ය විය. අදිසි ලෝගුව තුළම හැරි අනික් දෙනා විත හැරණේය. ඔයාලට අපු යන්න ඕන්න මං කිසි වැරැද්දක් කියන්නේ, ඔහු කීවේ. ඔයාල ලෝගුවරන් යන්න පුළුවන්. මට දැන් ඒක ඕන වෙන්නේ නැහැ. මොහොඩ වෙන්නපා, රොන් කීවේය. අපි එනවා, මයිනි කීවාය. හැරි දොර තල්ලු කර විවුත්ත කළේය. දොර හෙමින් විවුත්ත වෙද්දීම තාලෙට හෙමින් ගොරවන හඬක් ඕට ඇසුනි. ඌට ඔන්න නොපෙනුනත් බලු හුඹතුණු පිස්සුවෙන් මෙන් ඕට සිටි පැත්තේ ඉව කරේය. මොකද්ද රූගේ කකුල් ළඟ තියෙන්නේ? හමයිනි රහසින් නැසුවාය. වීණාවක් වගේ, රොන් කීවේ. ස්නේප් ඒකෙතුන් දාලා යන්න ඇති. වාදනය කරන නවත්ත කොමං ඌ නැගිටිනවා, හැරි කිවේ. මේ ඔන්න ඌ හැග්‍රිඩ්දුන් බටන ලාගෙන ඒ පිම්බේ. ඒ කාලයක් නොවුන, ඒ තාලයක් නොවුනත් පටන් ගත්තේ මුර්ගයාගේ ඇස් පිය වෙන්න පටන් ගත්තේය. හැරි හුස්ම ගත්තේ අමාරුවෙනි. සෙමින් සෙමින් බල්ලාගේ ගෙරවෙල් නැවතිනි. ඌගේ පතුල් පණ නැති ඌ දනුවින් වැටනේ. ඉන් පසු ඌ බිමතරී නිදාගත්තේය. දිගටම වාදනය කරන්න. ඔවුන් ලෝගුවෙන් ඉවතට විත් පාට බසින් දොර වෙත ගමන් කරද්දී රොන් කීවේය. ඔවුන් බල්ලාගේ ඔළුවලට ලං වෙද්දී ඌගේ ගඳ ගහන උණුසුම් හුස්ම තදින් වැදිනි. මං හිතන්නේ අපිට දොර උඩට අදින්න පුළුවන් වේ. බල්ලාගේ පිටුපසට ඉහලින් එබී බලමින් රොන් කීවේ. හමයිනි, මුලින්ම යන්න ඕනේද? නෑ, මට උන් නෑ. හරි එහෙනම්. රොන් දත්මිටිකාගෙන බල්ලාගේ කකුල් වලින් පරිස්සමින් පැන්නේය. ඌ නැවි දොරේ ඇති මුදුවෙන් නැදේ විවුත්ත කළේය. මොනාද ඔයාට පේන්නේ? හමයිනි නොයිසෙල්ලෙන් නැසුවාය. මුකුත් නෑ, කළු විතරයි. පල්ලෙහාට බහින්න පාරක් නෑ. අපේ පයින්න වෙන්නේ.
තාමත් බටනලා පිමින හැරි අතවන තමා වෙත අවධානය ගත්තේ ඇඟිල්ල දිගු කර තමා පෙන්නීය. ඔයාට මුලින්ම යන්න ඕනද ඔයාට විශ්වාසද? රොන් ඇසුවේ මම දන්නේ මේ කොච්චර යටද කියලා. බටනලාව හමයිනට දෙන්න එයා බල්ලව නිදි කරලා තියාගනි. හැරි බටනලාව දුන්නේය. ඒ තප්පරේට බල්ලා ගොරුවා දිගන්නේ. නමුත් හමයිනි වාදනේ පටන් ගත්තවහා තද නින්දට වැටුණේය. හැරි දොර වෙත පැමිණ පහළ බැලුවේ පතුලක සේයාවක්වත් නැත. ඔහු තම ඇඟිලි වලින් ඉල්ලී පහළට ගියේය. ඉන්පසුව රොන් දෙස බැලුවේය. මට මොනා හරි වුණත් පස්සෙන් එන්න එපා. කෙලින්ම බකමූණු කූඩුවට ගිහින් හෙඩ්බිග්ග ඩම්බල්ඩෝට යවන්න. හරිද? හරි, රොන් කීවේය. විනාඩියකින් හම්බෙමු එනම් මං හිතන්නේ. ඉන්පසු හැරි අත නිදහස් කළේය. ඔහු පහළට වැටෙන්න සීතල ගඳගාන සුළඟ ඔහු පසු කර ගියේය. ඔහු පහළට පහළට තවත් පහළට වැටින් අතර විය. විකාර වැටිල්ලකින් පසු යම් මුදු දෙයක් මත වැටි වෙලීයේය. ඔහු නැගිට අතගා වැළුවේය. ඔහුගේ ඇස් අඳුරට හුරු නැත. ඒ දැන්නේ යම් කිසි ආකාරයේ ශාකයක් මත සිට නොමිනි. ඒක හරි, ඔහු ඉහලින් පෙනු මුද්දරයක් ප්‍රමාණය ආලෝක කොටුව වෙත කීවේය. සිනින් තැනකට වැටින්නවාට පයින්න පුළුවන්. රොන් වහා පැන්නෙන් අත්පය විදාගෙන හැරි අසර පතිත විය. මේ මොනවද? ඔහු මුලින්ම ඇසුවේය. දන්නේ මොනා හරි පැල ජාතියක් වගේ. මං හිතන්නේ ඒක තියෙන වැටෙන එක නවත්තන්න. හමයිනි ඉක්මනට එන්න. ඇහැතින් ඇසු සංගීතය නැවතුණේය. බල්ලා මහයියෙන් බුරුණු ඇසුන තමයි ඒ වන විටත් ඇතුළත පැන සිටියාය. ඇ හැරීගේ අනිත් පැත්තට පතිත වූය. අපි ඉස්කෝලෙන් හැතැක්ම ගානක් යට වෙන්න නැති ඉන්නේ. ඇ කීවා ඇත්තනම් මේ පැල ජාති තියෙන වාසනාව. ලොන් කීවේ වාසනාව? හමයිනි වෙවුලුවයි ඔය දෙන්න දිහා බලන්න. ඇ ඉහළට ස්වී බිත්තියක් වෙත යාමට දඟලුවාය. ඇයට දඟලන්න සිදුවේ ඇයි පතිත වූ මොහොතෙන් පැලෑටි විසින් සර්පයන් මෙන් වූ පහුරු විසින් නැගී කකුල් වෙලා ගන්නට පටන් ගත් නිසයි. හැරි සහරුන් දකින්නට පෙර ඒවා භයානක ලෙස ඔවුන්ගේ කකුල් තදින් වෙලාගෙන තිබුණි. පැලෑටි හොඳින් අල්ලා ගැනීමට පෙර හමයිනි තමාව නිදහස් කිරීමට සමත් වූවාය. ඉන්පසු ඇය පිරිමි ළමුන් දෙදෙනා පැලෑටි තමන්ගින් ඉවත් කිරීමට පොරබදන දෙස බීරන්තවී බලා සිටියාය. ඔවුන් ඊටරය දඟලන තරම් වැඩි වෙතම පැලෑටි ඔවුන් ග්‍රහණයට ගන්නා වේගය වැඩි විය. හෙල්ලෙන්න එපා හමයිනි ඔවුන්ට අණ කළාය. මම දන්නවා මේ මොනාද කියලා. මේ යක්ෂයාගේ ඌල. ඕ, ඒකට කියන නම දැනගත්තට හරිම සතුටුයි. ලොකු උදව්වක්. තම ගෙලවටා පැලෑටිය තින් වළක්වන්න පොරබදින රොන් කෑගැසුවේය. කෑ ගහන්න එපා, ඒක මරණ හැටි මතක් කරන්න උත්සාහ කරනවා මං. හමයිනි කීවාය. හොඳයි, ඉක්මන් කරන්න, මට උස්ම ගන්න බෑ. හැරි තම පපුව වටා එතුන් වෙලා දිමින් කීවේය. යක්ෂයාගේ උගුල ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් මොකද්ද කීවේ? ඒක අඳුරටයි කුණුවලටයි කැමති. එහෙනම් කිනි ගොඩක් ගහන්න. හැරි හුස්ම හිරවෙන් කිවේ, ඕ ඇත්තනම් මෙතන දර නෑනේ. හමයිනි තමාත් අදින් මිරිකමින් කිවා, ඔයාට පිස්සු ඇදලද රොන් මෙරිහන් දුන්නේය. ඔයා මාරාකාරියක්ද නැද්ද? ඕ හරි කියූ හමයිනි තම යෂ්ටි වෙතට ඇදගත් අය. ඇ යමක් මුමුණමින් ඒ වැනුවාය. නිල්පාට ගින්දර ඉන් ඉවතට විහිදිනි. තප්පර කීපයකට පසු පැලෑටි ආලෝකයෙන් සරස්නි නිවතර ඇද්දිද්දී තමන් වටා වැල්ලි හිල්වනු රොන්ට සහ හැරීට දැමුණි. නලියමින් ගැස්සෙමින් ඒ ඔවුන්ගේ සිරුර වලින් ඉවත් වූයෙන් ඔවුන් නිදහස් විය. වාසනාවට ඔයා ඖෂධ විද්‍යාව හොඳට අහගෙන ඉන්නේ හමයිනි. හමයිනි සිටි බිත්ති අසල්ඩමින් මූණ දාඩිය පිස් දමමි හැරි කීවේය. ඔව් රොන් කීවේය. හැරි මෙතන විනාශයක් කරගෙන ඔළුව නැති කරගත් නැතික වාසනාව. මෙතන දර නෑනේ ඇත්තට මේ පැත්තට. හැරි ගලින් සැදූ පටු මඟ පෙන්නුමින් කීවේ. ඉදිරි යාමට තිබුණේ ඒ මඟ පමණි. ඔවුන්ට තමන්ගේ අඩිහන්න අමතරව ඇසුනේ බිත්ති වලින් වතුර ඇටෙන හඬ පමණි. පටු මාර්ගයේ පහළ අතර දිවෙන එකක් වූයෙන් හැරීට ග්‍රීන් ගොඩ් සිහිවිය. හදවතේ වූ අප්‍රසන්න වේදනාවත් සමග මායා බැංකුවේ සේප්පුව ආරක්ෂා කරමින් ඉන්න බව කිව් මකරාවෝට මතක් විය. ඔවුන්ට මකරෙක්ව මුණ ගැසුණු සම්පූර්ණයෙන් වැඩනගේ නෝබඩ් දැන්ඩමත් නරක අත්දැකීමක් වී තිබුණේ. ඔයාට මොනාරි ඇහෙනවද? ඔවුන් රහසෙන් කීවේ. හැරි ඇහුම් කන්දුන්නේ ඉහලින් සියුම් සරසන හඬක් සමග සියුම් ගැටෙන හඬක් ඇසේ. ඔයා හිතනවද ඒ අවතාරයක් කියලා? මන් දන්නේ, මට එහෙන පිහාඩු සද්දයක් වගේ. අන්න ඉස්සරහා එළියක් තියෙනවා.
මොනාරි එළවෙනවමට පේනවා. ඔවුන් පටුමක් කෙළවට පැමිණිට හොඳින් ආලකුමත්ක කුටියක් දක්නට ලැබුණි. ඒ සිවිලම ඔවුන් ටිහලින් රවුම් හැඩයකට පිහිටා තිබුණි. පුටිය මැණික්කට මෙන් දිරිසෙන සැලෙන දඟලන කුරුල්ලන්ගෙන් පිරී පැවතුණි. කුටියේ විරුද්ධ පැත්තේ විශාල ලී දොරක් විය. අපි කාමරේ හරහා ගියොත් උන් අපිට පහර දෙයි කියලා ඔයා හිතනවද? උන් කීවේය. බොහෝ විට ඇලි කීවේය. උන් දරුණු විදියට පේන්නේ නැහැ. ඒත් මට හිතෙන්නේ උන් ඔක්කොම එකවර පල්ලෙහාට කඩාගෙන ආවොත් ඒත් වෙන ක්‍රමයක් නැහැ මං දුවන්න. හැරි හොඳ හුස්මක්ගෙන අත්තලින් මූණ වසාගෙන කාමරේ හරහා පිම්මේ දිව්වේය. මොන තප්පරේ හරි උල් හොටවල් සානිය පුතු පිටවදීය. ඔව් බලාපොරොත්තු වුණ කිසිවක් සිදු වුණේ නැත. ඔහු පරිස්සමින් අනික් පසට ගියේය. ඔහු දරේ තිබූ අල්ලුවෙන් අල්ලා ඇද්දත් ඒ අගුළු දා තිබිණි. අනික් දෙදෙනාත් ඔහු පස් පස ආවෝය. ඔවුන් දොර ඇද්දත් එසවීමට උත්සාහ කරත් ඒ සෙලවුණේ නැත. හර්මයිනීගේ ඇලහෝමාරා වන්තරේ වැඩ කරෙත් නැත. දැන් මොකද කරන්නේ? රොන් කීවේය. මේ කුරුල්ලෝ උන් නිකන් ලස්සනට විතරක් මෙතන ඉන්නා වෙන්නත් බෑ. හර්මයිනී කීවාය. ඔවුන් කුරුල්ලන් දිලිසමින් පියාඹනාට බලා සිටියෝය. දිලිසමින්? උන් කුරුල්ලෝ නෙමේ. හැරි එක්වරම කීවේය. එහෙව යතුරු පියාට තියෙන යතුරු හොඳට බලන්න. ඒ කියන්නේ අනික් දෙදෙනා යතුරු දෙස බලා සිටින අතරේ ඌ වටපිට වැළුවේය. ඔව් අර බලන්න කොසු අපිට තියෙන දොරේ යතුරු අල්ලන්න. ඒත් එතන ඒව සිය ගාණක් තියෙනවා. රොන් දොරේ අගුල පරීක්ෂා කර බැලුවේය. අපි හොයන්න ඕන ලොකු පරණ තාලේ යතුරක්. බොහෝ විට අගුල වගේම රිදී එකක්. ඔවුන් තිදෙනම කොසු තුනක්ගෙන ඉහළ ශබ්ද කරන යතුරු පොදි තුළට ගියෝය. ඔවුන් ඉදිරියට පැන අල්ලන්නේ තත් කළත් ඒ බවේගෙන් යමින් විසිරෙමින් ඇල්ලීම කළ නොහැක්කක් මෙන් පෙන්විය. හැරි රටේ දක්ෂ ලාභාලම සොයන්න වූයේ නිකන් නෙවේ. ඔහුට දේවල් සොයාගන්න අනික් අයට නැත් දක්ෂකමත් තිබිණි. දේදුණු පාට පිහාටු අතර විනාඩියක් පමණ පියාඹූ හැරි නෑමුණු තටුවක් ඇද විශාල රිදී යතුරු දුටුවේය. ඒ දිස්සුවේ දැන්ටමත් වරක් අල්ලාගෙන රළුවට යතුරේ සිඳුරේ ඔබන් ලද්දක් මිනි. අරක ඌ අනිද්ද දෙනාන කතා කරේ. අල් ලොකු එක අතන නෑ අතන. අදිරිසෙන් නිල්පාඩු පිහාඩු තියන්නේ. එක පැත්තක පිහාඩු ඔක්කොම් පොඩි වෙලා හැරි පෙන්නූ දෙසට නවුන් මේගෙන් ගියේය. ඌ සිවිල මේ හැප්පි වැටෙන්නට ගියේය. අපි එක ලං වෙන්න ඕනේ. පොඩි උන කටු ඇසි යතුරෙන් ඇසිව තන්නුගෙන හැරි කීවේය. රොන් නොයා උඩින් ඒක ළඟට යන්න. හර්මයිනි යටින් ලයක පල්ලයට යන්න උදි තියාගන්න. මං ඒක අල්ලගන්න බලන්න. හරිනේ දැන්? රොන් පහළට ආවේ. හර්මයිනි ඉහළට ආවයි. යතුරෝන් දෙදෙනා මග ඇරියේ. නමුත් හැරි ඒ පසුපස පැන්නුවේය. ඒ බිත්තිය දෙසට වේගෙන් යන්නට පටන් ගත්තේය. හැරි ඉදිරි නැමි ජරා පොඩි වෙන ශබ්දය ඇතුළු යතුර එක් අතකින් ගල්ඩ තද කරගත්තේය. රොන් සහ හර්මයිනිගේ ප්‍රීති ඝෝෂ උස්කුටිය දවුන් කාර දුන්නේය. ඔවුන් වහා බිමට ආපසු යතුරු අතේ දඟලන හේයින් හැරි දොර වෙත දිව්වේය. ඔහු ඒ වහා අගුල් රිංගව කැරකුවේය. ඒ විවෘත විය. අගුල ඇරුණු වහා යතුරු නැවතත් පියාඹීමට පටන් ගත්තේ. එය දැන් දෙවතාවක් අල්ලගෙන ඇති නිසා පියාඹීම ඉතා අපහසු විනි. ලැහැස්තිද දොරේ අල්ලුව මත අත දමමින් හැරි අනිත් දෙදෙනාගෙන් ඇසුවේය. ඔවුන් හිස වෙනුවෙන් ඔහු දොර තල්ලු කර විවෘත කළේය. ඊළඟ කොටේ බොහෝ කළුවර වූයින් ඔවුන්ට කිසිවක් පෙන්නේ නැත. නමුත් ඔවුන් ඇතුළට පය තබත්ම ඒ ආලෝක මත්ති අලංකාර දර්ශනයක් පෙන්නිය. ඔවුන් සිටගෙන සිටි විශාල චෙස් ලෑල්ලක් කෙළවර පිටුපසම් පේරී චෙස් මිනිසුන්ට පිටුපසට. ඒ සියල්ල ඔවුන්ට වඩා උසුබතර කළු ගලෙන් නෙලා ඇතිවක් මෙන් පෙනේ. කුටියේ අනික් කෙළවරේ ඔවුන්ට මුහුණලා සුදු ඉත්තන් තිබිණි. හැරී රොන් සහ හර්මයිනි යන්තම් වෙවුලුවෝය. සුදු චෙස් මිනිසුන් කුළුණු වලට මුහුණු තිබුණේ නැත. දැන් අපි මොකද කරන්නේ? හැරි කෙඳිරුවෝය. වෙන මොනා කරන්නද? රොන් කීවේය. අපි කාමරේ එහා පැත්තට යන චෙස් එල්ලම් කරන්න ඕනේ. සුදු ඉත්තන් පිටපසින් ඔවුන්ට තවත් දොරක් පෙනෙන්න තිබේ. කොහොමද? හර්මයිනි කනස්සල්ලෙන් ඇසුවාය. මං හිතන්නේ අපිට චෙස් මිනිස්සු වෙන්න සිද්ධ වෙනවා. රොන් කළු නයිට්වරයා වෙත ගොස් නයිට්වරයාගේ අශ්වය ඇල්ලුවේය. එක්වනම කළු ගල්ල පනාවෙන්න අශ්වයක් අකුල් හතර බිම ඇද්දු අතර නයිට්වරයා හිස්මැස්ම ලූ හිසරව පහළ සිටි රොන් දෙස බැලුවේය. අපිට එහා පැත්තට යන්න ඔයාලට එකතු වෙන්න ඕනද?
කළු නයිට්‍රජන් හිස සැලුවේ රොන් අනික් දෙදෙනා වෙත හැන්නේය. මේකට හිතන්න ඕනේ, ඔහු කීවේය. මං හිතන්නේ අපි කළු ඉත්ත තුන්දෙනකින් තැන් ගන්න ඕනේ. හැරී සහ හර්මයිනි රොන් හිතන දෙක නිහඬව සිටියහ. අන්තිමේදී ඔහු කතා කළේය. දැන් ඔය දෙන්නා වැරදියට හිතන්න එපා, අවුල් වෙන්නත් එපා. ඒත් ඔය දෙන්නම චෙස් වලට දක්ෂ නෑනේ. අපි අවුල් යන්නේ නෑ, හැරි වහ කීවේ. අපි කරන්න ඕන දේ කියන්නකෝ. හොඳයි හැරි, ඔයා බිෂෝප්ගේ තැන ගන්න. හමයිනි, ඔයා එයාගේ හා පැත්තට යන්න, අර මාලිගාව වෙනුවට. එතකොට ඔයා? මම නයිට් කෙනෙක් වෙන්න යන්නේ, රොන් කීවේ. චෙස් මිනිසුන් යහුම් කන්දන බව පෙනෙන්න තිබුණේ. මන්ද එක් බිෂෝප් කෙනෙකුත් නයිට් වැරයකුත් මාලිගේ සුදු ඉත්තන්ට පිටුපස හර ලෑල්ලෙන් ඉවත් වූහ. හැරි රොන් සහ හර්මයිනි සිත ගැනීමට හිස් කොට තුනක් ඉතිරි විය. හැම් වෙලේම චෙස්සන මුලින් පටන් ගන්නේ සුදු. රොන් ලෑල්ලේ අනිත් පස බලමින් කියවේ, ඔව් අර කුඩා සුදු ඉත්තෙක් කොට දෙකක් ඉදිරියට ආවේය. රොන් කළු ඉත්තන් මෙහෙමීමට පටන් ගත්තේය. ඔහු යවන තැන්ට එව නිහඬවම ගමන් කළේය. හැරීගේ දනිස් වෙවුලන්නට විය. ඔවුන් පැරදුනත් මොනාවේද? හැරි ඇදෙන කොටු හතරක් දකුණට යන්න. මුල්ම කම්පන ඇතිවේ ඔවුන්ගේ අනිත් නයිට්වරයා වල්ලගත් මොහොතේ. සුදු රැජින ඔහුව කුඩු බිමට වැටෙන්නට ගසා ලෑල්ල නිවතට ඇදගෙන ගියාය. ඔහුව එහි නිහනව මුණින් තලා වැටී සිටියේය. ඒක වෙන්න දෙන්න සිද්ධ වුණා, රොන් වෙවුලමින් කීවේ. ඒකින් ඔයාට පුළුවන් අර බිෂෝප් පල්ලගන්න හැමයිනි යන්න. ඔවුන්ගේ ඉත්තෙක් අල්ලගන්න හැම විට සුදු ඉත්තන් කිසිම අනුකම්පා පෙන්වේ නැත. ඉක්මනින් කළු ඉත්තන්ගේ සුම්බුන් ගොඩ බිත්ති අයනට ගොඩ ගැසිනි. හැරි සහමයිනි අනතුර වැටී ඇතිව රොන් දුටුවේය. ඉන් පසු ලෑල්ල වටා යමින් කළු ඉත්තන් විනාශ වන අත පුළුවන් තරම් සුදු ඉත්තන් අල්ලා ගත්තේය. අපි ළඟට ඇවිත් ඔහු එක්කන මිමිනුවේය. ඉන්න මං හිතන්න, මං හිතන්න. සුදු රජන් තම හිස් මුහුණ වෙත හැරුවාය. ඔව් රොන් සිහින් අලින් කීවේ. ඒක තමා එකම ක්‍රමය, මාව අල්ලගන්න දෙන්න ඕනේ. නෑ හැරි සහ හර්මයිනි කෑ ගැසුවෝය. මේ චෙස් රොන් වහා කීවේය. ඔයාට සිද්ධ වෙන කැපවීම් කරන්න මං අඩියක් ඉස්සරහට තියෙනවා. එතකොට රජින මාව අල්ලගනි. ඒකින් ඔයා රජාව චෙක්මේට් කරන්න පුළුවන් හැරි. ඒත් ඔයාට ස්නේප් නවත්තන්න ඕනේ නැද්ද? රොන් බලන්න ඔයා ඉක්මන් කරේ නැත්තම් එයා පාෂාණය ගනි. වෙන කරන්න දෙයක් නොවිය. ලෑස්තිද? රොන් සුදුමැලි මුණින් නමුත් නිර්භීත පැසුවේ. ඔන්න මම යනවා මේ දිනුවට පස්සේ මෙතන ඉන්න එපා. ඔහු අඩියක් ඉදිරියට තැබියේ. සුදු රජින කඩා පැන්නාය. ඇතම ගල් අතින් රොන්ගේ හිස මැදට වැරෙන් පහර දුන්නාය. ඔහු බිම පතිත විය. හර්මයිනි හු තිබ්බත් තම කොටුවෙම සිටියාය. සුදු රජින් රොන්ව පැත්තකට ඇදගෙන ගියාය. රොන් සිහි නැති වී ගිය බව පෙනෙන්න තිබුණේ. වේවුලමින් හැරි වම් පැත්ත කොටු තුනක් ගියේය. සුදුරජ් තම උටුන්න ගලවා හැරීගේ කකුල් දෙක ළඟට විසි කළේ. ඔවුන් දිනුවෝය. චෙස් මිනිසුන් දෙපසට වී හිස නම ආචාර කරමින් ඉදිරිපසු දොර වෙත යාමට මඟ පාදා දුන්නෝය. අවසන් වතාවට බලාපොරොත්තු සුන්නු බැල්මක් රොන් වෙත හැරූ හැරි සහමයිනි දොර හරහා වහා අනික් පටු වෙත දිව ගියෝය. එතකොට එයා එයාට මුකුත් දෙන්නේ නැහැ. තමාම සනසමින් හැරි කිවේ, ඔයා හිතන්නේ ඊළඟට මොන වගේ දෙයක් තිබේද? අපිට ස්පවුඩ්ගෙන් තිබ්බ යක්ෂයාගේ උගුල යතුරු වලට මතුරන්නේ නැති ෆ්‍රිජ්වි මැගුණගල් තමයි චෙස් මිනිසුන්ට පණ දෙන්නේ නැති. එතකොට කුරල්ගේ මන්තර යන ස්නේප්. ඔවුන් තවත් දොරක් වෙත පැමිණ තිබේ. හරිද එහෙනම්? හැරි අහසින් කිවේ, යමු. හැරි දොර තල්ලු කර විවෘත කරේ. අප්‍රසන්න ගන්ධයක් ඔවුන්ගේ නහපුඩු වසා ගත්තේය. දෙදෙනාම තම කබා ඉහළට ඔසවන්න හයි වසාගත්ත. ඇස්වල කඳුළු පුරවාගත් ඔවුන් දුටුවේ තමන් ඉදිරිපිට පොළොවේ ඔවුන් අල්ලාගත් ට්‍රෝල්ට වඩා විශාල ට්‍රෝල් කෙනෙක් හිසේ විශාල ගෙඩියකුත් සමඟ සිහි නැති වී සිටින අයුරුයි. ඌ එක සටන් කරන්න උනේ නැතිව මට සතුටුයි. ඌගේ විශාල කකුලක් කුඩින් පන්න අතරේ හැරි සතුටින් කිවේ, ඉක්මන් කරන්න මට හුස්ම ගන්න බෑ. ඔහු ඊළඟ දොර විවෘත කරද්දී ඊළඟට ඇති දේ දැන ගැනීම දෙදෙනාම ඇතුළත බැලීමට බිය වූහ. නමුත් එහි ඊමට කිසිවක් නොවිය. එහි වූයේ මේසයක් මත එක පෙරට තිබූ වෙනස් හැඩවල බෝතල් හතක් පමණි. ඉස්නේම් කී හැරි කීවේ, අපිට මොනවද කරන්න තියෙන්නේ? ඔවුන් ඇතුළට අඩිය නැබඳින් පිටපස දොර පෙද්ද සාරා වහා ගින්නක් ඇවිලුණේය. ඒ සාමාන්‍ය ගින්නක් නොවීය.
ए दाम पहगी ए मोहत मिदिर पस दोरहरा कालू गिनी दल मत भी है ओहन नहीं सिर भी है बलन न बोतले असलू रोल कर खड़दा से खमाई नहीं अतर गत्ता है हैरी अगे उड़े तो टोडिन ने भी एक की वन भी है ओबे इधर ने ते आने थुराए पिट मसी ना रक्षा आवाए अपि दे दिने कोबट उदाव कराए ओया होया गन निक अपि हाथ दिन आतने एक कोब इधर गिनी आए तावे का बुन के नाम आपस हुई आवाए अपे नंबर आतने देखा नेटल वाइन पामनी पोली में अपि ऐति तूना मिनी मारू होया සදාට මෙහි ඉන්නට අවශ්‍ය නැත්තම් තෝරා ගන්න. ඔයාගේ තෝරා ගැනීම වෙනුවෙන් අපි මේ උදව් හතර කරනවා. එක කපටිම සංයෝජනේ හැංගෙන කෙනාය. ඔබ හැම විට නේටල් වයින් වල පැත්තකින් තැබුවොත් හොයා ගනිමි. දෙක කෙළවර වල දෙකේ ඇති දෙක එකිනෙකට වෙනස්ය. නමුත් ඉදිරියට આવොත් එක්කෙනෙක්වත් ඔබේ මිතුරන් නොවේ. තුන ඔබට පේන පරිදි සියල්ල වෙනස් ප්‍රමාණ වී අඟුඩු මිට්ටන්වත් යෝධයන් තමන් තුලමන්නේ තබා ගන්නේ නැත. හතර වමේ දෙවෙනියා සහ දකුණේ දෙවෙනියා වෙනස්වට පෙවුනත් ඔබ පාණේ කළොත් නිවුන්නුය. හැමයිනි තදින් හුස්මක් කෙළුවාය. හැරීගේ පුදුමයට ඇ නොසිතුල සිනාසුනාය. නියමයි හැමයිනි කිවයි මේක මායාවක් නෙමේ තර්කයක් පෙහෙලිකාවක්. බලවත් මායාකාරය උගන්නගෙන තර්ක ශාස්ත්‍ර බිඳුවක්වත් තොලුවේ නෑ. එයාලු මෙතන හැමදාටම හිරවේ. ඒත් අපිවත් එහෙම වේද නැද්ද? අපෝ නෑ හැමයිනි කීවා අය. අපිට ඕන හැමදේම මේ කොලේ තියෙන බෝතල් හතයි. තුනක් වස දෙකක් වයින්. එකක් අපිව ආරක්ෂිත කළු ගින්දර හරහා ගෙනියයි. එකක් දම්පාඩ ගින්දර හරහා ගෙනියයි. ඒත් අපි කොහොමද දන්නේ කෝකද මොන්ඩෝනි කියලා? මට විනාඩියක් දෙන්න. හැමයිනි කඩදාසි කීපවරක් කියවුවාය. ඉන්පස් බෝතල් පේලියස මුමුණමින් ඒවාට ඇඟිල්ල දික් කරමින් ඉහළ පාල ගියා. අවසානයේ අප්පුඩි ගැසුවාය. ඒක හරි ඈ කීවාය. පුංචිම් බෝතලෙ අපේ කළු ගින්දරහ පාෂාණයේ පැත්තට ගෙනියයි. හැරි කුඩා බෝතලෙ දෙස බැලුවේය. ඒක අපි එක්කෙනෙකුට ඇති වෙන්න තියෙන්නේ. ඔහු කීවේ ඒක උගුරක් තරම්වත් නෑ. ඔවුන් එකිනෙකා දෙස බැලූහ. කෝක දිතුක දම්පාට ගින්දර හරහා ගෙනියන්නේ. හර්මයිනි පේලි දකුණු කෙළවරේ රවුම් බෝතලයක් පෙන්නුවාය. ඔයා එක බොන්න හැරි කීවේ. එපා අහන්න ආපහුගින් රොන්ව ගන්න. ඉගිලෙන යතුරු කාමරෙන් කොසු අරන් එළියට යන්න. ඒකෙන් දොරෙන් එළියටගින් ෆ්ලිෆිව් පහු කරන්න පුළුවන්. කෙලින්ම බහුමෝන් කූඩුවටගින් හෙඩ්බික් යවන්න ඩම්බල් ඩෝට. අපිට යව ඕනේ. මම ඕනම් ස්නෙප් ටික වෙලාවක් අල්ල ගන්න පුළුවන් වෙයි. ඒත් එයාට මාව ඒ තරම් දෙයක් නෙමෙයි ඇත්තටම. ඒත් හැරි නම නොකියන කෙනා යත් එක්ක හිටියොත් මං එකපාරක් වාසනාවන්තුනා එහෙම නේද? තම කැල්ල පෙන්වමින් හැරි කිව්වේ. සමහර විට මං ආයෙත් වාසනාවන්ත වෙයි. හර්මයිනි තොල් තද කරගත්තා. ඈ එක්වරම දෑත් පිහිදව්ව බදාගත්තාය. හර්මයිනි හැරි ඔයා හොඳ මායාකාරෙක් දන්නවද? මම ඔයා තරම් හොඳ නෑ. ඈ අතාරිත්ම ලැජ්ජාවෙන් හැරි කිව්වේ. මම හර්මයිනි කීවාය. පොත්තුයි බුද්ධිය ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා. යාළුකම නිර්භීතකම අනේ හැරි පරිස්සම් වෙන්න. ඔයා මුලින්ම බොන්න හැරි කීවේ. කොයි එක කෝකද කියන ඔයාට විශ්වාසයිනේ? ඔව්. අවසානයේ රවුම් බෝතලෙන් ලොකු ගුරබ්බි වේවුලුවාය. ඒක වහ නොවෙයිනේ? හැරි නොයවසිල්ලෙන් ඇසුවේ. නෑ ඒත් එක අයිස් වගේ. ඉක්මන් කරන්න එක මැකෙන්න කලින් යන්න. පරිස්සම් වෙ ජයම වේවා යන්න. හර්මයිනි ආපසු හැරි කෙලින්ම දම්පය ගිනි සුළු හරහා ගියාය. හැරි ලොකු හුස්මක්ගෙන කුඩාම් බෝතලේ අතර ගත්තේය. ඔහු කළු ගිනිදල් වෙතට හැන්න. ඔන්න මම එනවා කිව්ව ඔහු කුඩා බෝතලේ උදේ එක උගුරට බිව්වේය. ඒ ඇත්තටම දැනුනේ ඇඟ අයිස් වලින් වැහෙන්නක් මිනි. ඔහු බෝතලේ බිම තමයි ඉදිරියට ගියේය. ඔහු තමාව තද කර අල්ලා ගත්තේය. ගිනිදල් ඔහුගේ සිරුරට ආස කරන බව පෙන්න ඒ ඔහුට දැනුනේ නැත. මොහොතකට ඔහුට කළු ගින්දර ඇත කිසිවක් පෙන්නේ නැත. ඉන්පසු අනික් කුටියට පා තැබුවේය. ඒ අවසාන කුටිය විය. එහි දැන්ටමත් කෙනෙක් පැමිණ සිටියේය. නමුත් ස්නේප් නොවිය. ඒ වෝල්ඩ් මොඩ්ද නොවිය.